ප්‍රයිස් එක පුරාම තියෙන කකුලුවක්. ඉතින් දැන් මං කන්න යන්නේ ටනල් මොංගෝලියන් රයිස් එක. ඉතින් ඔයාලට ඕන නම් මෙතන මේ ලුණු ගම්මිරිස් ඒවත් දෙනවා. ඉතින් ඒවත් ඔයාලට ඕන නම් මදිපාඩුව දාගන්න පුළුවන්. ඉතින් අපි කාලා බල මුලින්ම ඇත්තටම කකුලුවෙක් ඉන්නව ලොකු. කොහමද කන්නේ? හැඳි ගැරපු තියෙනවා. හැබැයි ඊට වඩා අතමරු. ඉතින් මං අතින් කාලා පෙන්නන්නම්. මේක එකපාර ගනවද? නැත්තම් කැලි කැලි ගනවද? මෙහෙම කමුද? එහෙම තමයි ගන්න වෙන්නේ. මුලින් අපි බලමු මේ අනිත් ඒවා කාලා. ඉතින් මං ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන දේවල් මුලින්ම. ඉතින් මේ එක ඉස්සෝ ඉන්නවා, ඊට පස්සේ දැල්ලෝ ඉන්නවා, චිකන් තියෙනවා, සීෆුඩ් නේ හැමදේම තියෙනවා. සීෆුඩ් මොංගෝලියන් රයිස් එක, ටනල් මොංගෝලියන් රයිස් එකක්. ඉතින් අපි කාලා බලමු නේ. රස කොහමද කියලා පෙන්නන්න ඔයාලට. ඔයාලට පේන්නේ මම කියන එක තමයි අහන්න වෙන්නේ. මාරු සොපිරි හොඳටම තියෙනවා. ඉතින් මං ඉස්සෙල්ලා බර්ගයක් ඇවා, ක්‍රිස්පි චිකන් බර්ගයක්. දැන් මේකත් කනවා. අර අන්දරට කිරි කන්න ඉඩාවලුනේ. ඒ වගේ රස කෑමක් හම්බ වෙනකොට කොච්චර බඩ පිරලා තිබ්බත් ඒක කෑව හැකි. ඉතින් මම දැන් කොහොම හරි අද මේකත් කනවා. ඉතින් අපි නම් කාලා හම්බෙමු. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ, අවංකම කතා කිව්වොත් මේ වගේ කෑම තියෙන තැනක් මේ ගල් කිස් ඇති කියලා මන්නම් හිතුවේ නැහැ. අහම්බෙන් මම ගොඩ උනේ. ඉතින් මේ තමයි ටනල් ලොන්ජ් එක. මං අනිවාර්යෙන්ම ඔයාලට විස්තරය දාන්නම් ඉස්සරහට. මේ පැත්ත යනවා නම් අනිවාර්යෙන්ම වෙලා යන්න. කෑම නම් පතරමරහයි. කෑම වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මං ඕඩර් කරේ ඔයාලට ඉස්සලා පෙන්නවා මේ ක්‍රිස්පි චිකන් බර්ගර් එකයි, දැන් මේ ටනල් මොංගෝලියන් රයිස් එකයි. ඉතින් ඒ වගේම තමයි අපි ලෙමන් මොජ්ජිතෝ එකයි. ඉතින් හරිම රසයි. ගල් කිස පැත්ත එනවා නම්, කෑම කන්න රසට තැනක් හොයනවා නම් මෙන්න තැන. ටනල් ලොන්ජ් ගල් කිස. ඔන්න ඔය දුරකටනම් කට කතා කරලා වුණා මෙතෙන්ට එන්නත් පුළුවන්. ඉතින් ෂොක් තැනක්. එකෙම රෙකමන්ඩ් කරනවා. ඉතින් අපි තව කීවේ කියනතු කාලා බලමු. මෙන්න නයිස් එක. අංකේ චිකන් තියනවා කියලා? இல்ல அந்த நான் இது என்ன இது பண்ணு මෙන්න මං විනාශ කරපු කකුලුවා ඉන්නවා මෙතන. ඊට පස්සේ මෙන්න චිකන් තියනවා, මාළු තියනවා, ඊට පස්සේ දැල්ලෝ ඉන්නවා, ඊට පස්සේ මෙන්න ඉස්සෝ ඉන්නවා. ඉතින් දැන් අපි එහෙනම් කමු.